ක්තේර පෝර්ත්තකට එහා කියට කෙන කුමක්. පළමේම කියන්න ඕනේ අද පාලිමේන්තුවට චන්දවිමසීමකට දින තුනක විවාදයකින් පස්සේ. ඉදිරිපත් කළ තිබෙන මුූල්්‍ය අර මුදලේ එකඟතා ලියවිල්ලට ඒ පාලිමේන්තුව අනුමැතිය ලැබුණයි කියලා. කිස්සිදු නීත්‍යයනකූල භාවයක් ලැබෙන්නේ නෑ.ඒ අනුව එහි තිබෙන කරුණු ක්‍රාත්ම කිරීම පිළිබඳව වෙනවෙනම ආණ්ඩුවට සිද්ධ වෙනවා අදාළ අනපනත් ගෙනීමට. එනිසා අදාළ අනපනත් පිළිබඳව විට විට උදාරනැටවේ මහබැන්කු වාධීන කිරීමේ අනපනත් දූෂණය වැැක්කිව පිළිබඳ අනපනත්, ප්‍රසම්පාදන ක්‍රියාවලිය නිවරති කරණය කිරිපිල අනපනත්. ඒවගේ අපගේ දේශී ආදායම් දෙපාත්තමයන් තුේ. දයම වැිර ගැනීම පි න්න පනත් ආදවශයෙන් විධ අන පනත් ගේද වෙන. එනිසා මේක බලාත්මක නෑ නීර්ත්‍යයනකුල්ලෝ බැඳීමක් නෑ බව ජනාධිපොත්තුමාටගෙන් මාාලිමෙන්ටතුද වෘතව විමසුවඇතුමාගේ උත්තරුනෙත් මේකට එහම බලාත්මක භාවයක් නැති බවක බොම් පැහැදිලි මේකට යම් බලාත්මක භාවයක් ගැනන්න නම් විපක්ෂක එකතු වෙලා විවස්ථාව එකසිේ පනසත්වනි වගන් තියතියෙනවා රාජ්‍යන් දෙකක් අතර ඇති කරගන්න අන්තර්ජාතික ගියවසුම් පිළිබඳව ඒක මෙවැනි ආයතනවට ගැලපෙන පරිද්්‍යෙන් ්‍යවස්ථා සංශෝධනයක් කල්ලා එහෙම ගෙනව නම් මේකට බලාත්මක භාවයක් ලැබෙන. ඇති කොහොම වනත් මේ සම්බන්ධයෙන් බලාත්මක භාවයක් නෑ. ඉළඟට මේ අIMF ගවසු මේ අතිශ්‍ය වැතගත් කාරණයක් තමයි මේ ගියවසුම ක්‍රියාත්මක කලාට පසුව. ැ මේ මගින් රටේ ආර්ථික ස්ථායිකරණය ඇති කලාට පසුව රටට මේ අර්බුදය නිසා රට බංකොලොත් කිරීම නිසා ඇතිවෙලා තිබෙන ව්‍යසනයේ තරම ඒ ගැන පැහැදිලි නි්චිත ගණනයක් අපි ඒයේ පාලිමේන්තුවට සභාගත කළ. අපේ රටේ දෙදස් දහන මේ මේ රට රකින විරුවා බලයට පත් වෙන්න පෙර මේ රටේ දළදේශය නිෂ්පාදනය ඩොලර් බිලියන අසු නමයයි. එට පස්ේ දස් විශ්ව වෙනකොට මේ අසු පහට වැැටවා. ඒවගේ විසි දෙක වෙනකොට හැත්ත පහට වැට්ටවා. ඕමෝම ගිහිල්ල නැවත වතාවක් මේක අසු නමය වෙන්නේ දෙදස් විසි අටේදී. ඒවගේම ගෝටාබය නන්දසේ රාජපක්ෂ, බලට පත්වෙච්ච වෙලාවේ. ඔහුව බලේට ගෙනීම සඳහා රට පුරාම ව්‍යාජ නාටක රඟ දක්කොපු අයකිව් ගෝටා දසක ආරම්භ වනා කියර. දෙදස් විස්සේ. දැන් දෙදස් විස්සයි ද දෙදස් තිහ දක්වා කාලේ ගත් කල. අපි හිතුවත් මේ රටේ අවමේම ආර්ථික වර්ධනය ඇතිබුණ කියල සීයට තුනක අපි හිතුවත් උපකල්පනය කළු. ඒ අනුව ගත් කල මේ රටේ දළදේශයේ නිෂ්පාදනය දෙදස් තිහෙදී වෙන්න ඕන ගෝටාබේ නොසිටියා නං දෙදස් දහනමේ නොම්බ දාසය ඒ රටරකින විරුවා කියන ඒ මෙහෙවමට චන්දය ලබා නොදුන්නා නං මේරට දේයේ නිෂ්පාදනය වන්න ඕන ඩො ඩොර් බිලියන එකේ විසි තුනයි. වෙනත් ඕනෑම පාලකේ හිටියනං මේ සියට තුනේ වර්ධනය ලඟා කරගත හැකි. වෙනතු ඕනෑම පාලකේ හිටියයන. නමුත් මොහු බලට ගෙනයේ මේ විපාකයේ කොච්චරද. මොහු බලට ගෙනයේ විපාකේ තමයි මේ දෙදස් විශ්ස දෙදස්තිහ කියන මේ දුර්භාග්‍ය සම්පන්න දසකේ අඳුරු දසකය කාලක්න්නේි දසකය නිසා රටට අහිමවෙලා තියෙනවා ඩොර් බිලියන දෙසිිය හතලිස් හයක් අපේ මුලුුණ අය ප්‍රමාණය රජේන අය ප්‍රමාණය බිලියන හතලිස් හයයි ඒ වගේ පස්ගුණයක් රටට නැති කල්ල තියෙනවා මේ දෙදස් දහනම මේ මුද්ද පාලකයෙක් බලේට ගෙනඒ මේ ඒ ව්‍යයා මේ නිසා. හ යන්නේ කෞදද මේට වග කියන්නේ කියන එකයි. කතාපවත්වන්න කලින් ඒ කැන ක්‍රියාකරපු අය දැන් මහඩින් ඒට විරුද්ධව කතා කරන්නයකින් අපිට අනති කෞදද මේට වග කියන්නේ කියන්නේ. ඒක පුද්ලලාආදායම හැටියට ගත්තොත්. දෙදස් දානම ඒ රට රකින විරුවා කියන ව්‍යාජය බලට නොගෙනවා නම් දෙදස්ථය වනකට මේේට ඒක පුද්ජලලාදායම වෙන ඕනම කෙනෙ ට පාලය කලා. අඩුම තරමින් ඩොල පන්දා සාරසිියති සතරයි සියයට තුනේ වර්ධනය ගත්තන. ඔ ඒ කාල වියත් මංකාරය අපිට කියපු සීට හයේ හතේ වර්ධනය නෙවෙයි. අ යහපාලන කාලෙ තිබුණයි කියන සීට තුනේ වර්ධනයවත් තිබුණන පන්දා හාරසියතිස් සතරයි එක ද්ජලාදායම. නමුත් මේ සාපලත් චන්දය නිසා දෙදස් දහනමේද නොැම්බ මාසෙ කියද ඒ පුද්ජලාදාෑම වැටන හාරදදාස් තුන්සිය හතලි සතට මර්කතියාගන්න ඒ ලාාගන්නත්. මුල්ල අරමුදලේ සියල වූම දෑක්‍රියාත්මක කරන්නඩෝත්. එකන්නේ එක පුද්ගලයකුට උපන් පන් සෑම පුද්ලයකුට මේ රට අහිමිකරපු දනේ ඩො එක්දස් අනුවයි රපියල් තුන් සය තිහැයි කල හිතුවොත් අපි දොලරය රුපියල් තුන්ලක්ස පනස් නම දාහක් සෑම පුරවැසියකුටම මෙන්න මේ රටරකින විරුවාය පුටිංය ලීකවාන් ්‍යියූය දුටු ගැමුණුවේ දර්වපාලය කියලා ගෙනාපු. මේ කාලකන්නේ පාලනයේ නිසා අපිට අහිමි කරලා තියෙනවා. ඒ බව සෑම ජනතාවක්ම මතක තබාගත යුතු. අද සමහර ස්ෛරීත්වය ගැන කතා කරනවා රටේ ස්වයිරීභාවේ නැතිවෙලා කියලා කතා කරන. ගොටාබේ බලටගෙනාපු පිරිස් ඇවිල්ලගේ නො හෙම ුණනම් අරම ුණාන්නං මෙහමයි කියලා අපිකිව්වදේ ඇහවනෑ කියනවා මතක දෙයාගන්න ඒ වැරදි මුක්්ද රැවටීම නිසා රට අහිමිවෙච්ච ප්‍රමාණය තනි පුද්ජලයට තුන් ලක්ෂ පනස් නමදාහක් මේ අඳුරු දසකය නිසා. අපේ දරුවන්ගේ ජීවිත කීයක්නම් විනාස වෙන්න ඇැද. කී දෙනෙක් සියදදු නිසාගන්න නැද්ද කී දනෙක් පෝලිංගවොල මේයන් නැද කී දෙනෙකුට රැකියායමියෙන් නැත් ඇද කී දෙනෙක් තුන්වෙලකාපපු ඇ දෙවේලට වැටෙන් නැද දෙේලකාපපු එකවලට වැටෙන් නැද. කී දෙනෙක් අසරන වෙන්න නැද්ද මේක සාහස්සික ආර්ථික අපරාධයක්. මෙ ආර්ථික අපරාධය පිළිබඳ වෙනම සොයලබල්ල දඩුවන්දීම. ඊළන්ගේයි ජනාධීපතිව වරණයකදී ප්‍රදධානතේමාවව යුතුයි අරයයාමයාගේ පොදදු අපේක්ෂකන්වොල්ට කලින්. එකි මුලින් අවධරණය කරනවා. ඉළඟයට රාජයේ ප්‍රතිපත්තිය ගැන. අපි කිවොත් මේ මුල්යා මුදල විසින් යෝජිත ඔය හුඟක් දෙනෙ හිතන විදිේ ේවල් මුල් නෑක හුගක්න කියවල නෑ මොක හමමාරුගේ ම ය මක දුක්පදදුන්ට රුද්ධයි කක මුත් බහොම පැහදිලි වගේ දුගේ ජනතාවට දෙන දීමන. ගුණයකින් වැඩි කරන්න කියලා රජයේ පිළිබඳව කටයුතු කළ යුතුයි කරගෙන යන බව කියනවා අපිේ ගැන සතුටුයි මොකද මේ ආර්ථික අගාදයට අ මුක්්ධ තීරණය නිසා ඒ මුදක්ද රැවටීම නිසා පත්චච්ච ජනතාවට ඒ සහනය ලැබිය යුතුයි. ඒවගේම බොහොම පැහැදිලිව ප්‍රකාශ කරල තියෙනවා තවත් කරුණ කන්නාවක් රාජ්‍යංශය ගැන. රටේ ආර්ථිකයේ ශේෂපත්‍රයේ සකස් කිරීම ගැන ඒවා අප අනිවාර්යෙන්ම පවිච්චකර ගත යුතුයි මේ අර්බුදේ පාවිච්ිකර ගත යුතුයි රට නැවත ගොඩනැගෙන තැනකට යන්න විසන් සේචල් වරක් කිව්වා ක්‍රයිසි shouldුොත් ගෝ වේට කිය සෑම අර්බුදධයක්ම කහල ගොඩට ඇවි යුතු නෑ. ඒ මගින් අලුතෙන් යමක් ගොඩනකා ගැනීමට අපිට හැකිවිය යුතුයි. එනිසා මේ අයම් එක යෝජනා කළත් නොකළත් මෙ රට අයවැෑ පරතරය පියවා ගැීම ආදායම් වැඩිකර ගැනීම වියදම් යම් බුද්ධිම කාරයකට සකස්කරීමමාදී ඒ යෝජනා අපි ක්‍රියාත්මක කළ යුතුමයි. ඒවගේම මේ අයයෙන්ම ෆ්ලියවිල්ලේ තියෙන ඇතැම් දෑවල් රජ බොහම පාසුවේ මග හැරගිහින් තියෙනු විශේෂම රාජ්‍යාන්සයට සම්බන්ධ රාජාන්සයට සම්බන්ධව වැදගත් කරුණු තුනක් කියලා තියෙන එකක් රටේ තියන ලංකා විදිරිි බල මණ්ඩලේ තෙල් සංස්ථාව බැංකු පදධතිය ඇතුළු ඒ ගණයේ රාජ්‍යායතන පනස් දෙකට ඒ පනස් දෙකට පුද්ලයින් පත්කිරීමේ දී සභාපතිකං අධ්‍යක්ෂක මණ්ඩවට. ෘතීය නිපුනතාවේ මත පදනං වෙච්ච ක්‍රාදාමයක් අඳුන්වා දෙන්න කියලා. අද මේ වෙනකං ඒ කල්ලනෑ. තාමත්ති අර පරණ දේශපාන හහිංචයි යුටි. මේ රට ඉදිරියට ගෙනියන්නන. හොදු යහපත සඳහා කටයුතු කරනවා න. ආ්ඩුවයි පක්ෂ කහුල එක බද්දෝ කටයුතු කරනවාන රුණාගල ප ජාතපපුත්තු මටගෙනවා මේ ආයතන පනස්කේ අධ්‍යක්ෂක මණ්ඩල සභපති පත්රීම විවස්ථාදායක සභාවට. හො දැන්වීමක් දාලා කාටත් පේන විදිට මේ පත්වීම් ගොන්න කරන්න කිය. මේ දේශපාන පත්තිීම් තියාාගෙන එක කරන්න බෑ. එක හංගලය අන් බැ එක බොහොම පහැදිරිව මේ අයිම ්ලිය විල්ලේ තියෙනවා. ඊළඟට මේරටේ තෙල් ගල්ලගුරු අවෂද පොහොර ගෙන්නීමේදී ප්‍රසම්පාදන ක්‍රියාවලයේදී බරපත ලක්‍රමිකතා සිදූ බව අපිනෙවෙයි විගනකාාජිපතිවරයා පවා වාර්තා කරල තියෙනවා. රටම දන්නවාක ගැන. අපි ගෙවන්නේ දූෂනය වන්දිිය. දෂය වන්ද දගේයවන දැන් ර්තමාන සිතුුවන දෂණය වන්තියද්‍යයවන එනිසාමේ ප්‍රසම්පාදන ක්‍රාවලීන් වෘතව සැම කෙනාටම දැනගතහැක පරිදි සිදු කරන්නේ කියලා අපි මේ අF ලිය විල්ලේ තියෙනවා අපිට දැනගන්ඩෝනේ අන්ර්ජාතික වෙරද පොලේ ඩසල් ලිට රැ ද ලංකාව ඩසල් ිට රැක්කේද වෙනන සත්ති නගේ වෙනස ඇතිව වනේ කොහොමතු. අන්තර්ජාතික වෙරඳ පොලේ ගල් අංගුර කිලෝක් කියේද ලංකාව ගල්ලගරු කිලවක් කියේ සක්ති නගේ හොම ැතින. න්තර් ාති වෙරද පොල ර ලෝ කිය ද ලංකා ද ඩ ති න එක ොහොමද න. න්තර් ාති රද ොල ස ල් ෂදය කිය ද ලං කා ඩ ති න ොක්ද න න ට නත න. කම ලිය ල . ඉලඟටමයායතන පනස් දෙක සම්බන්ධය විගන ගාධපතිවරයාගේ ර්ත. මර්තුත් තිස්සක ලබා දෙන්න කියලා තියෙන. ත මාතු තිස්සක පහුන තාමඒ පිබඳ වාර්තා ලබාදීලන සමාරයවදස් ධනම ඉන්න ලබා දීලන. එනිසා මේ ම ලියවිල්ල තින සමහර දෙවල් ොහෝන් පහසු මගහැරහි තියෙන. ඊලඟට මේයි ෆලියවිල්ලේ කිසිම තැනක නොකයොපු දේවල් ටිකක් ක්‍රියාත්ම කරගෙනවා. උදාරණය කැටියට ප්‍රධාන රාජ්‍යාතන හර ලංකා විදිරිි පල ණල ජේ නීතික සස්ථාව මාර්ග සවදධ ශ්‍ර ලංකන් ගන්සේ නිමාසේ වෙනකොට ශේෂපත්‍රය විධිමත් කරන්න කියෙල්තිෙනවා.ඒ හොඳයි නය නිදහස් කල නි ශේෂපත්‍රය කරන්න හැබැ දැම් මොකද කරන්නේ. කිසිම මේකට අදාල්ල නැති ටෙලිකොම් සමාගම රක්ෂණය වැනිදවිකුණන දාලා තියෙනවා. අපි දන්න මේවා අතීතයේදී මොකද වුණේ කියලා ශ්‍රීලංකා ටෙලිකො මක්සීස්ලට ලබාදීමදී NTIතනින් සිදුවවෙච් දෂණය ගැ අපි දන්න ්‍රී ලංකන් ගුවන්සේවේ ආපසු අරගෙන හිතව තුන්ට පවුල්ල කළ විනාස. දන්න මේරටේ නතාවට දිපු බර ති වනිසා මේවා මේ කොහව තයිම ෆ්ලියවිල්ලෙනෑ එකම බෝ වගකීමෙන් කියනවාකිසිමත් තනක මුූල් අර මුදලේ මේකන ත උත්තර හැටිට මොක්ද අපේ අඩුවෙන් ලැබෙන්න්නේ රජායතනොලින් මෙච්චර පාඩුයි මේ ආයතන පනස් දෙකෙන් මෙච්චර පාඩුයි මම කියවා ඒද ඒ එක්කම සභාගත කරන්න කන්තෙල් නීතිගත සංස්ථාවෙන් ලංකා විදිරිි බල මණ්ඩලෙන් ඔය පාඩුයි කියෙන අනිකුත් තායතනවලින් බදු ලෙස අයකර ගත් මුදලත් ඒකම සභාගත කරන්න. එතකොට අපිට ඒවයේ ආණ්ඩුවට බදුගෙවීම නිසා වෙච්ච පාඩුවත් අපට දැනගන්න පුළුව ම බොෝ වගකීම කියනවා කන්තේ නීතික සංස්ථාවයි පසුගගේ දශකය තුළ වෙච්ච සමස්ත පාඩුවට වඩා වැඩිගාන බදු ලෙස ආණ්ඩුවට කෙවලද. එක නිසා ය පාඩයි එනිසා මෙමක කරම ෙ ෙක් න ද ලාග න්ත ේෂ්‍ර ේෂට්‍ර හැයි. මේවා එකක් අත් ආණ්ඩුව ක්‍රාත්ම කරන්න. එනිසා මේවා අතින්දාපුුව ඔය ටෙලිකොම් එක විකුණන එක මේ ආයතන හරට පිටින් ය ටෙලිොම් එක විකුණ එක රක්ෂ ාස්ථාවවිකුණන අතින්දදාාපුවා. වැට මේ විදිහට මේ එක කරන්න බෑ එක නිසා අපි කරුණාගල්ල ඉල්ලනවා අනික් අයගේ සහය ඉල්ලනොවා නං විධිමත් ආකාරයේ කැබිනැට් මණ්ඩලයක් ආයතන පනස් දෙකට ෘත්තිීය මට මේ නායකත්වයක් ත් එකඟ වෙන්න පුළුවන් දේශපාලන ලියල්ලක් මත පදන වෙලාන නැත්තන් තමන්ට හි්චිච හටිය කටයුතු කිරීමෙන් විශ්වාසය ඇතිකරගණඩ බෑ ඒක ඉතාම පැහැදිරී අද පාර්ලිමේන්තුවය අඩුම තරමින් ඔය ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ වත් එකගතාවේ ඇතිකරගනීමට නොහැකි තත්ත්වයක් අද ඇතිවෙලා තියෙන නිසා. ඒ වගේ ම කියුන මුූල් අර මුදලේ ණය ගැන මමුල අරමුදලේ නය පොලියනං ඉතා අධිකයි. සීයට අටයි ඔයයිස්Bි අරෝමෝ ගැන කතා කර හිටිය ඒවට වඩා වැඩිසියටට අටයි ගැ අපි මේ නය නොගෙවා හිටියෝ තවරුදු අටකින් එකකන් දෙදස් තිහෙදී ඒ නෑ ඩබල් වෙන. ඒ වගේ ග්‍රීසියට වුණාවගේ අයිF නයත් ෙවා ගන්න බැතත්ව ඇතිවේ. ඉතාම අධික පොලියර් දීල තියෙන. ඒ වගේ මම ඒ එකක් කියකමති මේ මහර නායකෝක න අපිහිටිය න IMF එකගත්ත එක කතාගල්ල මෙම කරගන්න අරමකරගන්නව කෙලා පොලිය තීරණය කලා තියන්නෙත් IMF. ්‍රයිටරියයක් මත. එනිසා ඔය ඒවා බොහොමයක් වෙනස් කරගන්න පුළුවන් දේවල් නෙවෙේ. එනිසා දැන් ලංකාවේ ස්වයිරී භාවය ගැන තීරණ තීන්දු ගැීමට බැරිවීම ගැන නනාහයෙන් අටල වැඩත් නෑ. දෙදස් දහනමේ තක්කඩි තීරණයකට හවුල් වෙලා. වියසනය ඇතික කරගෙන තියෙනවා අර හිඟන්නට උණුබත් නෑ වගේ අපටත් දැන් අවස්ථා හිමි කරල තියෙනවා රටක ස්ෛරීතවය සම්පූර්ණයම කඩා බිල දැන් මේ අද නෙවෙයි දෙදස් විසි දෙකේ අප්‍රේල් දොලා ඒ සාහසික අපරාදේ හවුල් කරුවන්ට දැන් ඇවිල්ල එළිය කතා කරන්න බෑ ඒ නිසා මේ ගැන අපි විධිමත්ව කල්පනා කර යුතුනවා ඉළමට අද බියවැද්දීම් කරගෙන යනවාඒ දේශය නයගෙන් අපි මේක බොහොම කලින් දම්මද වුව රදගලින් දඟකවා දශ නය ්‍රතිෝගක කරන්න නර දේශය නය තියෙනවා ට්‍රලියන එමනත්ම් බිලියන දහතුන්දහ මේකෙන් බිලියන නමදහ බණ්ඩාගාර බිල්පත් බිලියන හාරදහකට වැඩි ප්‍රමාණයක් සමාවෙන් බිලියන නමේකට ආසන ප්‍රමාණයක් බණ්ඩාගාර බැඳම් කර බිලියන හතරකට වැඩි ප්‍රමාණයක් බණඩාර බිල්පත් බණඩාර බිල්පත් කියන අවරුද්ගක අඩු කාලයකින් විසඳන්න නෝන නේවා එතකොට බාන්්ඩාගාර බැඳම් කරවලින් සීයට හතලිස් පහක් අයි බැක්ක පද ලක ැක මහ බැංක ඇතු බැකපදති යාන්ඩුට නැදලති. වත්යට හතලියයක් දීල තියෙන්නේ රටේ වැඩ කරන්න ජනතාවගේ EIP EටF අරම දල් වලින් ආ්ඩුව කලින්කිවේ ප්‍රතිවෝ ගත කරන්න නෑ කියලා. ප්‍රතියෝ ගැත කරන කියන මොකක්. එක්කෝ මේ නයිවල පොලිය කපන එක. එක්කෝ මේ නෑවල කල්පිරීම කාලේ දිග්ගානක එක්කෝ මේ නය ප්‍රමාණය කපන එක ඔය තුන්න තියෙන්නේ. මේ තුන නැතුව. ඇ ම කිව මු ැන් හ බැංකෝ ීරනය තින ේතුන කරන්න එහම නම් අතක තියාගන්න මේ රටේ ගිනුම් හිමියෝ දසලක්ෂ දා හතරකට ලක්ෂ එකසිය හතලියකට මේක වදිනෝ. වැඩ කන්න ජනතාව විශහාය ලක්ෂයගේප F ගිනම්මට වදිනො. එතකොට සමාරුගන මේක නොකර කරන්න පුළුවන් කියලා ඒක නොකරත් බෑ ඇයි මේ මූල්්‍යේ අරමුදල විසින් යෝජිත අය ප්‍රතිවගතන ක්‍රියාවලියේ ඒ දීල තියන ක්‍රියාදාමේ දිහ බැලුවන් එමනත්න් ඩෙක්් ස්ටේනබිලටි කයිටරයා කිය එක ගත්තහම් දල මූල්ලනය අවශ්‍යතාවය වර්ෂයකට එකඇන්නේ ග්‍රොස් පයිනන්ශල් නී දෙක සට දහතුනට අඩුවෙන්න්න ඕන දල දේශය නි්පාදනය හැබැයි බාණ්ඩාගාර බිල්පත්මතිේර මේ අවුරුද්දේ සීයට දාසයක් එතකොට ශ්‍ර ලංකා සංගධන බැනු කර තියෙනවා ො රලින් ගත සියයටට අටක් විදේශනය තියවා සියයට හතක් ර ප්‍රාථමක ශේෂේතිී න සයට එක එතකොට විදේශනය සතයක්කත් නොගෙව හිටිය අපි පුතිවෝ ඇත කරනය නමින් ස්DB සතයක්කත්ම නොගෙව හිටියත් ඒත් අපට තිීව සියරදා හතා එමන අනිවාරෙම් මේ ටීබස් ටී බොන්ඩස් කපන්න වෙනවා එනම් අපි කියනවා ඒ කපද්දී අර ගිය පාර තෙල්ලමතිල කලා වගේ රට ගිනි අවුලුවන් නැතුව රටේ මිනිස්සුන්ග පාරෝල්ලොල එගස්ල ඝාතනය කල්ලා මරලා මා පරිමාන ප්‍රශ්න ඇති කරගන්න නැතුව. අපේ බැංකුපද්ධතිය ඉස්සරා ඒ මින් නිස මිස්සු මරග ත්යක් ලබන නොල ඇතිකරගන්න නැතුව. විවෘර්තව තමන් කරනදේ පැහැදිලි කරලා ජනතා අනුමැතියක් කරගෙන ජනතාව කලබල කරගන්න කරග ැතුව න්නේ කටයුත් ක යු ඒවගේම පිල් හිටන මහරු පේස්බු කොල පෝස් ධාන ර බැංකෝල ඩිපසිට ගන්න බැංකෝල ඩිපසි් ගන්න කෙක වැර. ඒ වැන් සිද්ධ වෙන්නේ මේ රටේ මූල පපද්ධතිය කඩා වැටිලා අපි ඔබ හැම සියලු දෙනාම එකට යටවෙෙන එක විතරයි. ඒ නිසා අපිහිතනවා මේ බොහෝම විධමත් විවෘත ක්‍රමවේදයකට රට ගමන් කළ යුතුයි. ඒවගේ අද ආන ප්‍රශ්නයක් තමයි අයF නැතුූ බැරිද කිය ඇතරම ය ක් දසම්ය හදලිස් සතර පිහිටුවද දෙවන ලක සංග්‍රමයයි අසන් වූ වහම එකකෙන් බලාපොරොත්තු වනේ දුක්පත් රටවල ගෙවම් ශේෂාරබුද්ධ ද උත්තර ැට මරි මලිත්ව ඇතුන මරිකකාරත්මයක වැඩිම චන්දායිත්‍යය තියෙන්නේ හැබැ සියල්ම රටවල් යුරෝප සංගමේ ඉන්දාව චීනය ජානය ඔක්කොම ඉන්නවා සියල්ම රටවල් ඉන්නවා ලංකාවත්ඉව සාමාජික අපි ඒකේ කොටස්කරු හෙටම අන්ර්ජාතික යතන න්න. හැබැ ඒදා තිබිච්ච ලෝකතත්වනවේ අදතියෙන් අද සමහර රටවල් තියෙනවා නෝර්වේ සෞධේර්බියාව ජපානය චීනයවැනි රටවල් තමන් සතුව ්‍රලියන ගණන් සංචිත තියනවා. කොටින්ම කිවොත් අය මෙ එකකට වැඩි සල්ලි තිවා. දේ නිසා ඒ රටවල් හරහා මේ නය ප්‍රතිවකත කරගන්න පුළුවන් කියෙලා අදහසක් ඇවිල්ල තියන මතක තියාගන්න තනි රටක් හරහා මේ කටයුතු කරන්න ගියොත් අපේ රටේ ස්වයිරීත්වනය මුළු රටම දෙන්ඩ වෙන ඒ රට බහු රටට අඇය මෙ එකකට ගිල්ල අපාපහු ඇල්ල තියනවා අඩු ගන සය වතාව නමුත් තනි රටරොත් හමත් අවශ්‍ය වෙලාාවක කරගණඩ බැරිවෙනවා. එනිසා සමහරු මාහා දේශමාමක විසඳුම් හැටිටි දිරිපත් කරනේවා රටේ ස්වෛරීත්වය බිධදමන්න දේශද්‍රෝහී යෝජනා එක ඉතාම පැහැදිලි. ඊළඟට තව විකල් පනතුවනේ උදදාරන කැට මලේෂයාව ූල් අර්බුදකට පත්ව හැ ංකොත්තුනනෑ හති මොහමද අF නොගිහින් මීට සමාන ක්‍රියාමාර්ගයක් තමන් නිර්යව ක්‍රියාත්මක කරලා ඒ රට බේර ගත්තා. හමනිර්ීතනායකත්වයක් තියනොනම් කරන්න පුුවන් එනිසා ඔය IMF නැතුව පුළුවන්ද කියෙනටි කියන ඕ පුළුවන් ඒකට රටට අවශ්‍යයි ආර්ථික කළමනාරය පිළිබඳ නිර්භීතනායකත්වයක් ඔය වයාජ මහතීර මොහොමඩලනෙවේයි කයනායක මහතර මොහොමඩ්ල නෙවෙේ. රට ආර්ථික මෙයෝ ප්‍රතිලාබ ලබාදීපපු අදකින් බහුල විශසනය පිරිසකට රට එහමත් ගොඩනගන්න පුළුවන් බව මොක පුද්ල කුත් බංකොලොත්තුනාට පස බැංකුවවත් කතා කල නය රේෂ ඩුල් කරගෙන යනවා ඒගේ ඒ රට හයි තිබියතු කටයුත්ත කරන්න ඇ ඒ නිසා මේ විකල්පතුනෙන් අද ආණ්ඩුව තෝරගෙන තියෙන F මඟ ඒ මඟ තුළ යම්කිසි ආකාරයකට ස්ථාවත්ත ළඟර හැබැයි මක තියාගන්න ඉදිරි කාලේ ප්‍රධාන ප්‍රශ්න දෙක ්‍රජයට මූුණ දෙන්නුවේ නවා එකක් විදේශ නය ප්‍රතිය්හගත කිරීමේදී. ඇතැම් අපේ නයහිමියන් කියනවා ලෝක බැංකු ආසියන් සංවධන බැංකෝ වැනි බහු පාර්ශවීය න අයකරුවන්ගේ නයත් කපන්න ප්‍රතිව්හගත කරන්න කියර. ආණ්ඩුව ඒකට එකඟද ආණ්ඩුව ඒකට එකඟ වනේ නැත්තං වෙන්නේ සුරි නාම්මොල්ල උනාාවගේ මේ නය ප්‍රතිහගත කිරීම අනන්තේ දක්වා කල්ලන එක ඒ මතගතාගන්න දෙක දේශය නය ප්‍රතිවෝගත කරණය කිරීම වවිදිමත්ව කලො. ලබනන් වොල උුණාාවගේ බැංකු වටලෑම වෙනවා ඒක නිසා ඒක විධිමත්ව කරන්න. ඒ දැවන්ත අභියෝග දෙක රට ඉස්සරහතිනවා ඉනිසා පියාණ්ඩුවෙන් ඉල්ලනවා වග කීමෙන් ක්‍රියා කරන්න වග වීමෙන් ක්‍රයාා කරන්න අවර ගනයේ දේශපාලන පලිගැනීම් දේශපාලන කයිවාරු ගහන්න නැතුව සාමූවික උත්සාහකට දැන්වත් උත්සාහරන්ගේ අවසාන වශයෙන් පිට කියන තියෙන්නේ මේ ලිය විල්ලේ ඉතා වැදත් කරුණු විශල් ප්‍රමාණ ති වට. ඩියවිල්ල ලීගක් නීතිමේ වශයෙන් කිසිම බැඳීමක්තිය දෙයක් නෙවෙයි. එනිසා ආණ්ඩුව මේ ලියවිල්ල පදනම්රගෙන ඉදිරිකායේ ඉදිරිත් කරන අනපනත්වල සුබවාද අසුබවාදී පැත් ගැන බල අපේ චන්දය පාලිමෙන්තුවේ පාවිච්චික්න්නනො නමුත් රජය පිළිබඳ විශ්වාසනීයත්වයක් දැනට නැති නිසා. ඒ වගේ මෙ ක්‍රියාත්ම කිරීමේ කාරණ නැති නිසා අපි මේ චන්දයෙන් වැලකී සිටන්නටාලිමෙන්න්තුව තීරණයර බව කියන්න. න මෙහෙමයි හම බයවැද්දීම් කරන්න පුළුවන් එහෙම වෙන්නත් පුළුවන් එකයි මම කිව්ේ. කනේද නීතිකත සංස්ථාව අපිත් කලා අපිත් ොලන ගෙවවා හැර වන්දරන්ට ැි දුන්න්නවගේ න්තේ නීතික සස්ථාව ග අදැ ීමක් ති ිනිසුන් දීම ප්‍රපලක් හට රටේ පෝලින් ඇතිවු තෙල් ිල් ගවන් ගිල් රට ැකපදති අඩා ඇටුන රට හා අර්බුදයකට කියන්නේ ඒ වගේ මේ දේශයනය ප්‍රවගක කිරීම බොහොම පැදිලියවා බාඩාර ිල්ත් වලින් බහුතරය උසුලන්නේ මහ බැංකු බාන්ඩාගාර බැඳුම් කරවලින් බහුතරය තියෙන්නේ එකන්සිට හතලිස් පහක් තියන්නේ බැංකු සතු. සවසයට හතලියයක් තියෙන්නේ Eපට සතු මේක අපි අවුරුදු දෙකට කලින් කියපු එකක් න මේ දැක්කටිය අලුත දයක් කිටි මේක ප්‍රවේශමෙන් ඒ බැංකූල මූල තත්ත්වයන් ගැන බලලා ඒවගේමපට එක මමුූ ත්වයන් ගැන බලලා ඒේ සමෙන් කලුද මමුකද උපරණ තුනත් තියෙන පාවිච්චි කරන්න එකක් පොලී කපන එක දෙන පොලිය කපන එක දෙක මෙවා කල්ලිකුත්වෙන දිනේ අපිටම අවුරුද්ධ කල්ිකුත්ව අපි පුළල අවුදු පහක් කරන්න අවුදු පහයක අවුද්ධහයක් කරන්න ඒ ආකාරයටත් මේක කරන්න පුළට එම නත්තං අරකිවෝ වගේ නාය කොටසක් කපාහරි එක එම ත හයා කට් එක ඒකරනම් කරන්න බෑ මේ වෙලාවෙ උප කරනද පාච්ච කල ය සමතුල තාවක යතු එක කළෙතු ැයි එකක් ම ආධාරනයගන ඔය පාර්වල් කිලෝමීට ලක්ෂ හදන්න බැකුපදධතිය සල්ි හරගන්න වෙලාවේ අපපුඩිහප අය ඒවගේ ගමට වැඩගානේ වැඩ ලක්ෂය හදනකොට ඔන්න සංවර්ධනවා ට වැඩ ික් වෙනවා ක කියල ල්ික කොල්ලන්නන ලාව අපපුඩි හපුපයගේ ඔය දැංකරන බය දදිීමහට ඇත්වා මොකද මේ බැංකු පද්ධතිය විනාස කලේ ඔය පසුගේ කාල හිටපු නිලදහරි පැලන්තියයි රාජපක් සමහත්තුරුයි ඒකත් අමතක නොකළ යුතුයි සියලු දෙනා උගත් දෙනෙක් ඒ කෑල්ල කිය නැතු අයිදැගත කතා පවත් ඒ මරි ක් න පත මයි ජාතන්ත්‍ර ල්ල මදලේ වැඩිම චන්ද ප්‍රමාණය අයිති දශයදසම් පහ. ඒ සෙසුරටවලට චන්ද තියනවා. ඒ සෙසුරටවල් වලට ඉතුරටික තියන ෙසුරටවල් ලටන එ එනිසා මරි ක් ජන පපදේ තනිවත න්දු ගන්න බෑ දශයදසම් පහකර බෑන අනික්ය අබිබවා කටයුතු කර ද පහ න පත්. එ මේ එම ඇමරිකාට් සනිතීරණ ගන්න බෑයි අධ්‍යක්ෂක මණ්ඩල තමයි ඒ තීරණ ගන්නන බැමයි එකක් යන්න නායකයාගේ නායකයට වෙනස්වෙන විදිියම් ජාතන්තර මුහල් අරමුදුලි ප්‍රටිපත්තින නෑ මේවා කොයි කව හිටත්තන බලය අනරෝජ සානායකටියත් ජිවේ දා සිටයක්ත් චපිරනක හිටියත් මනෝගනේෂ හිටියත් සුන්දිරන් මහත්්‍ය යිටියත් ්‍රරණල්ලි ක්‍රමසින් හිටියත් මේක තමයි FFේ බෙහෙත්ත. මෙහෙමන රටේ මිනිස්සු තෙල් පෝලිං වල සතිගනන් පෝලිින් ගඇහහිල දුක්විනි නිදත්්ද. රටේ විදිලි බලය පෑදාහයක් කපලතියෙද්ද. පාරට බැහලක් පලයහු කියලා කියන්න. අවුරුදු තුන්දාාහක ඉතිහාසයක් තියන මේ රටේ මිනිස්සුන්ට බැරින ඒකට මේ මිකාය තානපත්තු මියෙන් ඕනෑ කිය කියවන ඒ මේ රටේ මිනිසුල් කරන ලද ලොකුමවවාමාන්‍ය. ලොකුමවානය. මේ රටේ ඉන්නේ රිලාඋනෙවෙයි. අවුරුදු තුන්දාහක් මේරටේ ෛීතයෙනෙන් අයුක්තය වෙනෙන් අසාධරනය වෙනෙන් පාරට මැපු මනිස්ු පිරිසක් ඒ මිනිස්සු පිරිට කරන අපහසයක් ඕෝක. ඒ වගේම කියන්න ඕනේ මෙරට සිද වෙච් ලොකුම ඇමරිකානු කුමට නමොගත්. ඇමෙරිකානු පුරවැසිය රටේ රාජනායකත්වයට ගෙනීම. ඒ ඇමෙරිකානු පුරවැසියා මහාදේශමාමකත් දු්ටු ගැම්මුණු ධර්නපාල ලීකාන්‍ය මහතීර මොහොමට ආදී අන්න අර්ථහොලින් පුම්බල්හ. හෙල්ල ට ංකොත් කරලා රටේ පනස් පන්ලක්ෂයක් මනිසු නැතිනස්ටිකි. ල්ළඟට තවත් ඇමරිකානුපුරවවැසි එක් රටේ මුදල් ඇැමතිකම දෙන්න ංත් රට බංකොලොත් කරන්න මුදල් ඇමතිත් කම දෙන්න විසිය එක් පනි සංචෝධනයට අතයිසවීම. ඒවගේම රටේ ප්‍රධානම දේශපාලන පක්ෂ ඒ ඒවකට තිිච් අදනන්න අ චිටි පක්ෂ ශ්‍රී ලංකාක පොද ජන පරමුණේ නිල නොලත්නායකයා බවට ඇමරිකානුවක් පත් කර ගැනීම. එ ඒතික ඔක්කොම කරලා මේ අනිකයට සියයේ කුමන්තනකිනවා චර ඇතර වීහිලු මේවා මේ විහිළුවලට නම් අනේ ජනතාව තත් ත්‍රැවැටිය යුතු නෑ ඒකන අපි බොහොම පහැදිලි ප්‍රකාශකරනවා පැහැදිල්ලි මහජන නැගිටීමක්කේ සිද්ධ වුණේ එහෙම නැගිටීීමම් සිද්ධවෙන් නැත්තං ක ලොකු ප්‍රශ්නයක් ඒ නැගිටීම්වලට සය කනෙවේ වගකිව යුත්තේ. ගෝටාබේ රාජපක්ෂ වැනි මුද්ද පාලකෙක් බලට ෙනපුො වගකිව යුත්තේ මේරට ජනතාවට ඒ තැන්න පත්වෙන්. ඕ විහිල්ලුව අප ඕන්තර දැකලතින උදාාරණ ැටි අපිදැක් දෙදස් දාහතේ අපප්‍රේල් මාන්සේ මලික් සමරවික්‍රම ගේල්ල අත්සංකරා ගියවසුම තිරිකු ම තෙල්ටැන්කි ගැ එක අලුද්ධයක් නෙවේ ධානසේ අසුූහත දැතියවා දෙදස් දෙකේදී. ඕක කරුජයසුරරි මහත්ත ඉන්න වෙලාවේ අපේ ිලින්ද මොකොඩ මහත්මයා අර හමවාදදික හැ කවරුවත් මේ එක දුන්නන්නේන මහිදරජ පක්ෂේ කාලත් සා කචාව තින කවරුවත් මේක දුන්නේ නෑ. ස් දාහතේ මේ අසංක අස්සං කරාමකත කළේ ජාතික සම්පත් සුරැක මේ ව්‍යපාරය කලෙක් මහින්දරාජපක්ෂ හැදුව ගරු විල් ීරවන්සය ඇතුළ පිරිසක් ගම්ම පිල ැතුුම ඇතුළ පරිසක් හිිය එකේ තවක් ්‍රලක පොද්ජන පරුණේ විශල පිරිසක් හිටිය. ගේල්ල උද්ගෝෂණ කර හම්බන්තොට වරයි අපසු ගන්නව ඔක්කොම දේව. ට මයිදන තිබ දස් දහතේ මයි පලවෙද තියලක තෙල්ටැන්කි පවාදෙන්න්න නෑ කියලා නරෙන් මෝඩි ලංකාවට එනකොට ලු කට ස්වා බ රැෑග හිල් ලබ වුණාහ ඒ වෙනම දෙ හරි රැෑග හි ලම්බුණ හරි ඊට පසේ खा තින්ද මේ තෙල්ටැන්කි දුන්නේ ඒ ජාතික සම්පත් සුරකිනවාය කියලා ගෙන පු ජනාතිපති ගොට බේ රාජ පක්ෂ ජාතිපති හට ට විදාාය මහිද රජපක්ෂේක නාක හැටියට අගමැති මුදල් ැමති ැට ගුදේ ගම්මම් පිල ට ෙල් ඇමති හැට තමයි ෙල්ටන් ටික නිල වශයෙන් ඉන්දියට බාරදුන්. තේයින්ද ඕගේ සෙල්ලං විටිං විට ඕගේ නාට්ටි ගර්භාෂ යුද්ධය නාටටය ඕ එනවාේ නාට්්‍යි ඕගේ වයවා ඕටන රැවටෙන් එපා මේරට අභිමානවත් ජනතාවට. අවුරුදු තුන්දාාසක බලගත්තු ඉතිහාසයක් තියන මේ රටේ අභිමානවත් ජනතාවට. එක් කරපු ක්‍රියාව. නිරායුදෝ පාරට බැහල තක්කඩි පාලක පන්තියක් එලවන්රපු වැදගත්ව්‍යයාේ මේරට ඉතිහාසේ රංගකරෙන් ලිය වෙන. මේේරට ඇමිරිකානක මට්‍රනයක් කරානන්ක කේ වලස්ස ඇමරිකාන්ුවන් දෙන්නෙකුට ේරට පවාදදුනම් පාවද ශ්‍ර ලංකා පපුද ජන පෙරමනට ගුණු ච්ච පිරිස ඒක ්‍ර ලංකාක ප දජන පෙරණේ බහතයක් වගකි වයතුන. නොත් මේ රට දන්නවා කෞද මේ ගෝටාබේල්ලාව පුම්බල ගෙනල්ලා මේට මේව අවතත්වට පත් කලේී. අපි කවුරුත් මේරට තස්ථවාදට බැටකව් පිරිසක් හැට අනාගතේ ත්‍රස්තවාදයටට මූුණ දෙන්න බොෝ විට ඉඩ තියෙන රටක්හැි අපට ප්‍රච්‍රස්ථ පනතක් අවශ්‍යයි මේ ගැන මත කීපැඇත්ති න සමහරුක න මේ පවතින නීතිය දඩ නීති සංග්‍රහයම පුළල් කල්ලා මේ ත්‍රස්ථවාදය පාලනය කරන්න කියලා. එම නැත්තන් තාවකාලි නීතිවෙච්ච හදිසි නීතිය වැනි නීති පාවිච්චි කල්ලා ත්‍රස්වාද පිබඳව කටයුතු කරන්න කියෙලා එමනැත්ත ස්තර ත්‍රස්ථවාදය වැලැකවීමේ පනතක් ගන්න කියලා. ඇ පිහිතන ස්තර ්‍රස්තවාද වැලවීම පනක් ගේ න මොකද මේ පන වුරුදු තුනකට ගෙනනාවේ එද න්නමේ හත්ත නමේද අවුරු තුනකට තාවකාලකව ෙනන ම වුදු හතලිස් පහක් තියෙන්නේ මේ එක ොම යල් පැනගේ පනතක් මේ අයරලන්තේ ගරිල්ල කණ්ඩායම් පරාජය කරන්න ගෙනාපු පනතක්. ඒ නිසා අපි දන්න නීතිපති දෙපාත්මේතුව ශේෂ අවස්ථාවේද යසත ෝද ගට මැත් ේ නිසර. තුමාලා මැදිහත්වෙලා දස් දහටයේදී ඉතා වැදගත් ප්‍රතිතස්ත පනතක් හැදුව. ඒ ප්‍රතිතස්ත පනත නෙවෙයි මේ පනත ඉට වෙනස්. මේ පනත අවභාවිතා කරන්තියන ඉඩකඩ ඉතා විශාලයි. ඒක නිසා මේ පනත වෙනුවට ත්‍රස්තවාදේ විධිමත්ව දඩනීති සංග්‍රහයෙන් හා බෘ්ියය සම්තියසා මහජන උදකෝෂණ ඇතුළ අනික්දේවලින් වෙන් කොට හඳුනාගන්න ත්‍රස්තවාද වෙන් කොට හඳුනාාගන්න ට ලෝකයේ ජාතන්තර සමුතියන්ට අනුකූල වෙච්ච පනතක් ගේනවා නන්ගේන්න ඒ ඒක තමයි ගෙන යුත්ත එහෙම නොන පනත්වලට රටේ හෝ ජාතන්ත්‍ර පිළිගැනීමක් ඇති වෙන්න එකට අපි වුරද්වවා ඒකඇති විදාශ රජ පක්ෂමත් එහාගන්න වනු අපි දන්න ඇක හිතු එක ස්ථාවරේ. ලක්තේරණ පෝර්තකට එහා කිය රට කෙනකක් කුමක්.